අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ මේ කුරුණෑගල නුවර පාරේ අතරමගක. ලෝකේ ඕනම රටකට ඒ කියන්නේ මැද පෙරදිග රටවල් වේවා නැත්නම් යුරෝපීය රටවල් ඇමරිකාව ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත ඕනම රටකට ජොබ් එකකට යන්න සති දෙකකින් ක්‍රමේ හදලා දෙන තැනක් වගකීමෙන් ක්‍රමේ හදලා දෙන තැනක් හොයාගෙන අද නිලමේ ආවේ. හැමදේකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු සති දෙකෙන් ඕනම රටකට යන්න වගකීමෙන් ක්‍රමේ හදලා දෙන තැන මොකද්ද? මොකද ඒ ක්‍රමේ? ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක වැඩිපුර සල්ලි හම්බ කරන් පිටරට ජොබ් එකක් හොයාගෙන ගිහිල්ලා ගොඩක් කට්ටිය අනාත වෙන මොහොතක අධ්‍යාපන සුදුසුකම් නැතුව සති දෙකෙන් වෘත්තීය සුදුසුකම් හදාගෙන සති දෙකෙන් පිටරට තියෙන ඕන රටක ජොබ් එකකට අප්ලයි කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවාලු. ඒ ගැන කතා කරන්න අපිත් සමග එකතු වෙනවා අද. අද නිලමේ කතාවේ අපේ ප්‍රධාන චරිතය හයිටෙක් ලංකා ආයතනයේ ප්‍රවර්ධන කළමනාකරතුමන් ඉන්දික සෝමරත්න මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ඔබතුමාට. දැන් වර්තමානයේ රටේ තියෙන තත්ත්වය දරුණුයි. ඔක්කොම පිටරට සල්ලි හොයන්න යන්න තමයි දගලන්නේ. විසිට වීසා වලට ජොබ් ගවාගෙන ගිහිල්ලා අතරමං වෙලා ප්‍රශ්න කෝටියයි. ඔව්. අධ්‍යාපන සුසුකමක් නැතිව සති දෙකෙන් වෘත්තීය සුසුකමක් හදාගෙන සති දෙකෙන් පිටරට තියෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔබතුමා කියන්නේ ඕනම රටක පුළුවන් කියලා. ඔව්. ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්නේ ස්කිල් එකක් හදාගන්න එකනේ. ඔව්. ඒ කියන්නේ සති දෙකෙන් මොනවද කරන්න පුළුවන් මට කෙලින්ම කියන්න. ඔව්. අපේ දැන් බර යන්ත්‍ර උපකරණ පැත්ත ගත්තාම අපේ සාමාන්‍යයෙන් ওই ෆෝක් ලිෆ්ට් එක ඊට පස්සේ මොබයිල් ක්‍රේන් එක ප්‍රයිම් මුවර් මේවා අපිට සාමාන්‍යයෙන් අධ්‍යයන කාල සීමාව සති දෙකකින් අවසන් කරන්න පුළුවන්. සති දෙකකින් අවසන්. සති දෙකකින් අවසන් කරන්න පුළුවන්. එතකොට සති දෙකකින් ඉවර කරපුවම ට්‍රේනින් එක ඉවරයි තියෙන ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් රෙකග්නයිස් සර්ටිෆිකේට් හම්බෙනවා අපේ ලංකාවේ පිළිගන්න සහතික ඒ වගේම විදේශ රටවලදී අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක් තියෙන සහතිකයක් හම්බෙනවා. ඊට පස්සේ අපිට ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා හෝ එහෙම නැත්නම් අපේ නියෝ රැකියා නියෝජිත ආයතන තියෙනවානේ රැකියා වෙලා දෙන ආයතන. ඒගොල්ලොන්ගේ තියෙන වේකන්සියක් බලලා නැත්නම් බෑර්තුව බලලා අපිට ඉල්ලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඇප්ලයි කරන්න. ප්‍රශ්නයක් නැහැ ඉල්ලන්න. හරි. සති දෙකයි. දැන් ඔබතුමාලා ළඟ එහෙම බර යන්ත්‍ර උපකරණ මොනවද පුහුණු වෙන්න තියෙන්නේ? අපි තියනවා දැන් ලංකාවේ සාමාන්‍යයෙන් වැඩබිමක භාවිතා කරන ඒ වගේම අපේ ඉන්ඩස්ට්‍රියලි ඒ කියන්නේ මැනුෆැක්චරින් වලදී එහෙම නැත්නම් ලොජිස්ටික් වලදී භාවිතා කරන ප්‍රවාහනයේදී භාවිතා කරන මේ හැම යන්ත්‍රයක්ම අපි පුහුණු කරනවා. ටයිම් මුව ක්‍රේන් වගේ යන්ත්‍ර වලට අමතරව එක්ස්කැවේටර් යන්ත්‍රය ඊට අමතරව JCB එක ඊට අමතරව අපි ඩෝසර් එක තව ගත්තොත් අපි රෝලර් ඊට පස්සේ බොබ්කැට් වගේ ඒ වගේ විවිධ යන්ත්‍ර මාදලි ගණනාවක් අපි මේ පාඨමාලාව විදිහට මේ ආයතනේ අපි පුහුණු කිරීම කරනවා. හැබැයි ඒ වගේ මේවත් සති දෙකෙන් පුරුදු වෙන්න පුළුවන්ද? අනේ මේකට අපි කාලය ඊට වඩා වැඩියෙන් ගන්න වෙනවා. මොකද මේ යන්ත්‍රය ප්‍රමාණාත්මකව සහ මේක ඉගෙන ගන්න තියෙන කාලය ගොඩක් වැඩි. කියන්නේ දේවල් වැඩි. ඒ කියන්නේ මාස 6-7ක් වගේද? ආ නෑ අපිට මාසෙකින් වාය කරන්න පුළුවන්. සක්‍රීයව අපි දින 30ක වාගේ පුහුණුවක් යෙදුනොත් අපිට මේක අවසන් කරන්න පුළුවන් අවශ්‍ය රජයේ අනුමත විෂය නිර්දේශ යටතේ අදාළ පෑය ගන්න. ඒ විදිහටම න්‍යායික හා ප්‍රායෝගිකව ඊට පස්සේ නඩත්තු විදිහට ඒ හැම පැත්තම අපිට මාසයක් වගේ ඇතුළත අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සති දෙකක් සහ දැන් මේ වගේ උපකරණයක් ගත්තොත් මාසයක් ඇතුළත මාසයක් අපිට සම්පූර්ණයෙන් සම්පූර්ණ කරලා ඒ සම්බන්ධ සියලුම දැනුම ලබා ගන්න පුළුවන් ඔබතුමාලගේ. අනිවාර්යයෙන්ම. එහෙම ලබා ගත්තම අපි ඒ ගැන දැනුම තියෙනවා අපිට ඒ ගැන පුහුණුව තියෙනවා කියලා ඔව් ලෝකේ ඕනම රටක දැන් මම දන්න විදිහට නම් ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඕනම රටක තියෙනවනේ. ඕනම රටක රැකියාවකට තියෙන වේකන්සි එකකට අපිට ආයතුම් කරන්න පුළුවන්. දැන් එහෙම ගත්තම මේ මට මම කතා මැදින් පනින්නේ එහෙම ගන්න දැන් අපි ලංකාවේ හෝ පිට රට හෝ දැන් අපි පුහුණු වුණා කියලා පිළිගන්න ඕනේ. එතකොට ඒකට සහතිකයක් පිරිනැමනවද ලංකාවේ ඒකට තියෙන නීත්‍යානුකූල පැත්ත මොකක්ද? අපි ඇත්තටම අපේ ආයතනයක් විදිහට වෘත්තීය පුහුණු ආයතනයක් විදිහට අපි තුතිකා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කරලා තියෙන ආයතනයක් විතරක් නෙවෙයි අපි ඒ සඳහා ප්‍රතිතනය කරපු ආයතනයක්. ඒ කියන්නේ નિયમિત විෂය નિર્දේශයන් ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා බවට සහතිකයක් අපිට තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි ගොඩක් වෙලාවට අපේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් ISO කියන තත්ත්වය තමයි මම හිතන්නේ බලපාන දැන් රටවල් 167කේ සමාජිකත්වය aran තියෙනවා. ඉතින් ලංකාවත් ඒක සමාජිකයේ. ඉතින් අපිට ලබා දීලා තියෙන මේ පුහුණුව සම්බන්ධයෙන් ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් සර්ටිෆිකේට් එකක් විදිහට ISO 9001:2015 තත්ත්ව සහතිකයේ ආයතනයේ පුහුණුවට ලබා දීලා තියෙනවා. එතකොට ඒ තත්ත්ව සහතිකයේ අනුව අපි ලබා දෙන සහතිකය මැද පෙරදිග
ඒවාගේම යුරෝපීය රටවල් සහ යුරෝපීය මැද පෙරදිග කලාප වල අයත් නොවන අනිත් අපි රැකියා සඳහා යන සමහර රටවල් තියෙනවා ආසියානු රටවල මාලදිවයින් වගේ උනත් එහෙම නැත්නම් ඔය ස්ලෝවැකියා ලිතුවේනියා ඒ වගේ රටවල් රුමේනියා වගේ රටවල් මේ හැම තැනකදීම කිසිම දවසක ප්‍රතික්ෂේප වෙලා නැහැ අපේ සාහිත්‍ය කියන්නේ පිළිගැනීමක් තියෙනවා පිළිගැනීමක් තියෙනවා ඒ කියන්නේ දැන් රුමේනියා කියපුවම රුමේනියා නම් මේ දවස්වල රැයන ප්‍රසිද්ධයි මොකද රුමේනියා යන්න දගලනවා ජපාන් යන්න දගලනවා එතකොට ගොඩක්ම මැද පෙරදිග රටවල් වලට යන්න දගලනවා එහෙන් බලපුවම අපේ තරුණයෝ ඇත්තට මෙහෙම කියනවා ඩුබයි ගිහිල්ලා ගොඩක් කට්ටිය අනාථ වෙලා කියලා හැම තැනම කියනවා ඒ කියන්නේ විසිට් වීසා වලට ජොබ් හොයාගෙන ගිහිල්ලා එහෙම බලපුවාම තරුණයන්ට සති දෙකක් මාසයක් ඇතුළත කාලයක් තුල තමන්ගේ වෘත්තීය සුදුසුකම හදාගෙන පිටරට ජොබ් එකකට විශ්වාසවන්තනීය විදියට යන්න පුළුවන් ජාත්‍යන්තර පිටිගත් සහතිකයක් ඔබතුමාලගෙන් පිරිනැමෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. මොකද අපේ සහතිකය මැද පෙරදිග කලින් කිව්වාගේ මැද පෙරදිග විතර නෙවෙයි යුරෝපේ රටවල පිළිගන්න සහතිකයක්. ඔව්. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ලංකාවේ තියෙන නීතිමය පසුබිම් සහ ඒ අවශ්‍ය කරන නීතිමය ආවරණයන් සියල්ල මේ සහතිකයට තියෙනවා. ඒක හරියට කරගත්තොත් අධ්‍යාපන සුදුසුකමක් නැතුව වුණත් යන්න පුළුවන්. ඒ වගේම අපේ ගොඩක් ඔය දැන් රට යන ළමයි ඉන්නවා අරමුණක් ඉලක්කයක් නැහැ. ඔව්. සහ හැකියාවක් නැහැ. සමහර විට ඒගොල්ලෝ මේ ලංකාවේ කරපු රස්සාව ඒ රටවල රැකියාවක් විදියට නැහැ. ජොබ් එකක් හොයාගන්න තේරුමක් නැහැ. තේරුමක් නැහැ. දැන් සමහර රැකියා අපි මෙහෙ කරාට ඒ රටවල ලේව නැහැ. වෙනම තියෙද. හැබැයි construction field එක නැත්තම් මේ logistics transportation මේවා ලෝකේ ඕන රටක තියෙනවා. එතකොට මේ skill එකක් ඉක්මනින් හදාගන්න පුළුවන් නම් එයාට ඒ රටකදී රැකියාවක් හොයාගන්න එක මම හිතන්නේ ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ. පුහුණුවක් සහ ඒ සම්බන්ධ පුහුණුවට පිළිගැනීමක් නිර්දේශයක් තියෙනවා නම් හොයාගන්න පුළුවන්. අර අධ්‍යාපන සුදුසුකම් කතාව පොඩ්ඩක් කියමු. කියන්නේ අධ්‍යාපන සුදුසුකමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැද්ද? නැහැ. මෙහෙම අපිට එතනදී මහත්මයා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලියන්න කියන්න පුළුවන් මට්ටමක් ඕන වෙනවා ඇත්තටම. අකුරු ලියවන්න ලියන්න කියන්න මට්ටමක්. හැබැයි ඊට වඩා මේකෙදි බලපාන්නේ මෙයා මේක කොච්චර ප්‍රමාණයක් තමන්ගේ ඇඟට ගන්නවද කියන එක. කියන්නේ මේක දෑත රස්සාවක් කියන කේදී අර ලියකියවිලි දේවල් යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් වඩා සුසු වෙන්නේ දෑත රස්සාව තමන්ගේ ඇඟ තුල කොච්චරක් තියනවාද කියන එක. එහෙන් බලපුවාම ඒ රැකියාවකට අපිට අයදුම් කරන්න උසස් පෙළ කරලා තියනවාද නැත්නම් කැම්පස් අධ්‍යාපනය කරලා තියනවාද මොනවද උසස් අධ්‍යාපන සුසුකම් ඒව වැඩක් නැහැ. නමුත් මේ සම්බන්ධ පුහුණුව සහ නිර්දේශය වටිනවා අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන් ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි දැන් සමහර විට උසස් අධ්‍යාපනයට ගියපු අයත් අපි ළඟට මේ දවස්වල එනවා. මොකද ඒගොල්ලොන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්න ශේෂ්ත්‍රයේ තමාට විධායක ශ්‍රේණියේ අය පවා සමහර විට රාජ්‍ය නිලධාරීන් පවා සමහර අවස්ථාවලදී ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝ එහෙ ගිහි ගියාට පස්සේ මොකද්ද කරන්නේ? නැත්තම් සමහර විට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය යනවා තමන් ඒත් එක්ක යනවා. එතකොට එයාට කරන්න දෙයක් නැහැ. එහෙන් බලපුවම උසස් අධ්‍යාපනය හදාරන්න යන අපි දන්න උසස් අධ්‍යාපන හදාරන්න ශිෂ්‍යයන් මේ වෙනම මේ පාට් ටයිම් ජොබ්. ඔව්. එතකොට ඒකටත් මේකෙන් පිටුවහලක් කරනවා? අනිවාර්යයෙන්ම. අපේ ওই ෆෝක්ලිෆ්ට් එක වාගේ යන්ත්‍ර ගත්තාම අතර මේවා වැඩ කරන්නේ අපේ මැනුෆැක්චරින් කරන තැන්වල ඉන්නේ කර්මාන්ත ශාලා ප්‍රවාහන ආයතන බහාලුම් හැන්ඩල් කරන ඒ වාගේ තැන්. ඉතින් මේවා ගොඩක් වෙලාවට එක යාඩ් එකක්. නැත්තම් ගොඩක් රටවල් වල ගත්තොත් තියෙන්නේ ලොකු ෂොපින් මෝල්. එහෙම නැත්තම් ලොකු වෙයා හවුස්. ඔව්. ඉතින් අපි හයි ස්ටඩිස් කරන ගමන් පොඩි පාට් ටයිම් ජොබ් එකක් ළඟපාත ෂොපින් මෝල් එක, බෑක් ඔෆිස් එක, එහෙම නැත්තම් ඔය වෙයා හවුස් එක ගබඩාවක හොයාගත්තොත්. දැන් එහෙම කරන කට්ටියත් එනවද ඔබතුමාලගේ ඊගෙන? අනිවාර්යෙන්ම එනවා. ඒගොල්ලෝ එනවා අපි ළඟට ඇවිල්ලා බොහොම කෙටි කාලෙකින් වැඩේ කරනවා. ඊට අමතරව අපිට අත්දැකීම් තියෙනවා ඒ රටවල දැනටත් ගිහිලා රෙසිඩෙන්සිස් අරගෙන නැත්තම් පදිංචිලා රැකියා සඳහා ඉන්න කට්ටිය නිවාඩුවට ආපුවමත් මෙහෙ ඇවිල්ලා අපිත් එක්ක මේකට සම්බන්ධ වෙනවා. අපි ආපුවම ඇයි කියලා නෑ අපි ඉන්න ජොබ් එකට වැඩිය මේකෙන් යන්න පුළුවන් ඉදිරියට තව ඉස්සරහට ආදායමක් ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට එහෙම විශේෂ දේවල් ගොඩක් තියෙනවා අපි නොදන්න. අන්න ඒකයි අද අපි මේ දේ ගැන කතා කරන්නේ. සුදුසුකමක් හදාගෙන කෙටි කාලෙකින් සුදුසුකමක් හදාගෙන තමන්ගේ සුදුසුකම පෙන්නලා පිටරටක රස්සාවක් හොයාගන්න තියෙනවා නම් වර්තමානයේ මේ තියෙන තත්ත්වයත් එක්ක අපි හැමෝම ලංකාවේ දරුණු කාලයක තමයි ඉන්නේ. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ තුල හැමෝම රට යන්න ගිහිල්ලා ජොබ් එකක් කරලා අපේ පවුල් නඩත්තු කරමු කියලා මහන්සි වෙනකොට තරුණයන්ට මේක හොඳ අවස්ථාවක් පොඩි පොඩි කාලෙකින් Tamange සුදුසුකම හදාගෙන පිටරට තියෙන ජොබ් එකකට ලෝකේ ඕනම රටක තියෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් සිස්ටම් එකක් මේක. මාත් සමග ඉන්නවා මේ වෙලාවේ අපේ මේ හයිටෙක් ලංකා ආයතනයේ පුහුණු කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්.
Dhammika Mahathmaya, e wage Ramesh Mahathmaya, e wage Sanjeeva Mahathmaya, aibon thun denata ma. Then me machine eka excavator. Excavator. Etakota samanya kochchara kalayak yanawada meka purunu karanna? Samanya api meka maaseka kalayekadi sielu de purudu karala denawa. Sielu de purudu karanawa kiyanne monawada purudu karanne? Wedabima thuladi api ape shishyanda avashya prayogika ha niyayika sieluma danuma laba denawa. Paathmala avasaan wana vita yantrayen karahaki sielu weda samaga breaker puhunuwat yantre prawahanayata patawima dakwa shishyanda puhunu karanawa. Ekena meke kapanna karanna. Ekena meke me dan ona mane samara kattiyena wahanayak padinna puluwa wahane hada ganna danna mokak hari kadunu mukuth danna. Ekena meke patte ewat kiyala denawa. Ewat kiyala denawa api me hama wela api dan machine ekak weda karanakota mokada wenne kadenawane. Megollo ekka thama api me machine ekak hada ganna. Pitin kawuruk giyenne naha machine hada. Api megollot ekka meka hadanawa. Mei tama wheel loader reka, mei JCB reka, mei tako datana tina dozer reka, mei tara tama skill loader reka, ita amatara wapi di gal rohola mei tana tino, sielo mo mesin napi purutu karna. Bocor kala kena wate puru karna, samani wheel loader ka sani deka kala tino, ya bagai mo wekol loader ka masek kala, mei ka sani deka kala, dozer ka masek kala, skill loader ka sani deka kala training karna, training karna. Ita kada deng, hema puru karna kada deng wae deng abi masek kamu ko, iya tula deng. Melo hasarak dan nanti putgale kena kisima deh dan nanti kene kena masa kayak tuh itu kali itu leh alatnya kono ada kiala deh nih. Dan me api istilah me dan nama mula me handle karna api. Me ada me deh karena pulu ande kela. Api dapat deh aku na kerja tuh balna me ada kela pernah kos kayak muka deh kene. Ini pas api men me office deh kata kerla ya ke kos kayak beres kan deh pilih nih karna. Ya me api deh deliver hadaga nih beri nang. Api deh kela pernah ya ada kela pernah kos kayak apa karna. Api kamu deh nggak me tuh deh wheel load deh kaya kayak me JCB deh me deh kayak karena masuk itu kali ya kena. Kurang. Itu pada me mau ada anti mana kang sampuran kiala deh nih wala. Api istilah mula ke dalam itu mesin ni kan maintenance kerana ada badan kerana sielu mah deh mas. Mesin ni kan kerana bukan hemat deh. Hemat deh mas. Ikan kadulat hada kan dah jalan kan. Itu bukan. Masa kerja tu lah tu, sampuran gue deval kira deh. Oke, sama ni tapi kalau orang masa kalah kapi, eva ke wheel load ni ke, tapi masa dekah mara kau sekut pino. Masa dekah mara ke, itu lah kau sekut kerana masa kau sekut tapi kerana. Itu kan? Ah, deng, mesamban deh rakyat agak tu, atterm Peter atak. Idikirin sektre, mana kerana di ini me upacara ni lima sama. Oh. Isi me kerjalo ane, esam mana sampurna dengan mu alagin hambelo. Kan buka. Apa yang kan buka? Right. Itu kota. Metana me di ini sabte wedi dengan barawahan, bara yantru upacara, puru kerana tawat wedi. Pat sama kami ini lah inno lucky wira tunggu mahatnya iPhone apa tu mahatre? iPhone mah. Metana monowada apa tu mahal puru kerana? Prime orang kaya mobile trade. Itu kau dah, ini kan monodel yang kahar yang api pada pernah dilihat. Mereka, mereka kau dah pemain ni, di desa kesan lama itu mai. Api Lanka, kian ni prime or kian ni, dan Lanka itu no bau rumah wahana ni. Eke, loko wahana. Loko license ni kek. Dan kau dah kape rata, kian si kau dah adun itu, katte rata yang itu mai, mereka tu ini kau dah. Itu kau dah, ilang kereta ni kain ni. Mobile train ni. Oh, itu kau dah, eke monodel dengan ni, sama monodel yang ada bimbel tu dekat use ni. Eke itu site tu, itu mai gila, badu usanda. Ibagi site tu, mai mereka api omu keran. Itu kau dah khutcher kahal ya, puru kiri ni macam mana? Sati deka kau kata mana? Mereka macam sati deka. Deka. Sati deking, itu kau dah puru ni puluan tu, mereka orang sampur deval kira dina. Sampur saya macam ni, kita dina prime orang lain mobile tu ni register ya, opkom. Opkom, itu kau dah rakia awasta man gatam. Budak mana Peter atau rakia awan kerana yang anak katir ada make home ada tiada vacancy, itu kau dah hema yang ada tiada awasta tiada. Anuara me prime orang itu kau dah awasta tiada rata vacancy tu. Ikan ni kata Dubai, Itali. France world wagi, gudat tino. Dan tu. Ikan ni, mana perhati kita rakne Europe yang rata nolat tino. Gudat tino. Ini nga, orang nomor tu mai, metan weda katu itu sidda benne me pohonu kiri me weda bi me. Ini awasta we mat sama kita tu no, Sujit, Nishant, Jaisa, kerana mat me ayban apa tu mat? Ayban mat. Metan pohonu keran ni mana wadu? Metan api fork kantor tu mau pohonu keran. Ini tu kuda kocir kala ya pohonu im katu itu keran wadu? Metan api di mana dah hatereka, uli ke pohonu kelab aja no. Ikan sahdi dekak ke? Sahdi dekak ke, mudik ke puna kelab aja. Itu kau dah saman ni monawat dan neti kene out, oya sahdi dekak neti dah puna wim kerana. Kau edi, api muli ke dah nu ma, ya ata neta mula ayam ni dah kila dina. Saya madya kuma
යාට අපි මූලික දැනුම කියන්නේ මේ පොකට් ඔපරේට් කරන්න කොහොමද මේ යන්ත්‍රය හැසිරෙන්නේ කොහොමද මේ නඩත්තු කරන්නේ කොහොමද මේක පරීක්ෂා කරන්නේ කොහොමද ඒ හැම දෙයක්ම අපි මූලික දැනුම අපි මෙතනින් ලබා දෙනවා පියරෙන් පියර ලබා මේ වගේ යන්ත්‍ර වලින් රැකියා කරනකොට සාමාන්‍ය කොහොමද කර්මාන්ත ශාලාව ඇතුලේද කොහොමද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ යන්ත්‍ර හුඟක් බහුලව භාවිත වෙන්නේ කර්මාන්ත ශාලාව තුල කර්මාන්ත ශාලාව තුල භාවිත වෙන යන්ත්‍ර තමයි අපි මෙතන ට්‍රේනින් කරන්නේ ඒකත් කර්මසාව තුලකුවට කර්මසාව පිටතත් භාවිත කරනවා විශේෂයෙන් මේ මේ ඔබ දකින මේ පොකට් යන්ත්‍ර. මේ දකින රීච් යන්ත්‍රය කර්මාන්ත තුලමයි. ඇතුලමයි පාවිච්චි කරන්නේ. ඇතුලමයි පාවිච්චි කරන්නේ. මේ ඉතින් ඇත්තටම රැකී ආරක්ෂා බොහොමයක් බිහි වෙන්න පුළුවන්. ගාත ලංකාවේ වගේම මම හිතන්නේ පිටරට රැකී ආරක්ෂා අවස්ථාවන් තියෙනවද මේ වට රැකියාව? විශාල වශයෙන් කර්මාශාලා ලෝකේ බොහෝ රටවල විශාල වශයෙන් තියෙනවානේ. මේ යන්ත්‍රයේ විශාල කර්මාශාලාවල විශාල ජොබ් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ පුහුණු වීම කටයුතු තමයි එම ස්ථානයේ සිට කරන්නේ. අපි නැවතත් ඉන්දික මහත්මයාත් සමග සම්බන්ධ වෙනවා. අපි ඉන්නේ ප්‍රයිම් මූවර් ට්‍රේන් කරන තැනක. මේ එතකොට දැන් මාසයක් නැත්නම් සති දෙකක් කොහොම එක දිගට පුහුණු වීම පාඨමාලාව කරගෙන යනවා. එතකොට ඒ කරගෙන යනකොට අපි හිතමු දැන් ඔබතුමාලා කුරුණෑගල පළාතේ. එතකොට කුරුණෑගල ඉන්න අවට අයට විතරයි මාසයක් එක දිගට එන්න හම්බෙන්නේ දවස් 30ම. දුර ඉඳන් එන කෙනෙක් කොහොමද එන්නේ? එතකොට නවාතැන් පාසුකම් තියනවද ඉන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන් අපිට කොට? ඇත්තටම අපේ ආයතනයේ මම හිතන්නේ අපිට ළමයි එකවර 300ක් වගේ නවත්ත ගන්න පුළුවන් තරම් අපිට ආයතනයේ නේවාසික පාසුකම් තියෙනවා. ඒ කියන්නේ එතනදී ආහාර පානත් ආයතන ඇතුළෙම සකස් කරලා දෙන වැඩ පිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒ හින්දා බොහොම සහනදායි මිලක් ගෙවලා නේවාසික පාසුකම් ලබාගෙන ලංකාවේ ඕන තැනක ඒ කියන්නේ යාපනයේද හම්බන්තොට අදාළ නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා පාඨමාලාව කරන්න පහසුකම් තියෙනවා. කරන්න පුළුවන් නේවාසික කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට කැම්බීම හැමදේම සපයනවා කට්ටිය. නේවාසිකාගාර තුල ආරක්ෂිතව ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ වැඩ පිළිවෙල හදලා තියෙනවා. right. අපි කියමු කොහොමද සම්බන්ධ කරගන්නේ නැත්නම් කොහොමද මෙතෙන්ට එන්නේ විස්තර කොහොමද දැනගන්නේ අපි පොඩ්ඩක් කියමු. ඔව්. අපිට අතන සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අපේ අවුරුදු يعني දශක දෙකකට ආසන්න කාලයක්ම අපි එකම ස්ථානයේ තියෙන්නේ. ඒ කියන්නේ හයිටෙක් එක මාවතක. මොනවද බ්‍රාන්චස් අපි නැහැ සම්පූර්ණ වැඩබිම දැන් දශක දෙකකට ආසන්නව අපි මෙතන මේ පරිශ්‍රය තමයි කරන්නේ දැන් ලංකාවේ ඕන කෙනෙක් ඇත්තම දන්නවා කුරුණෑගල නුවර පාරේ මාවතකම කියන නගරේ තමයි අපි අපේ පුහුණු මධ්‍යස්ථානයේ තියෙන්නේ හයිටෙක් ලංකා ජාත්‍යන්තර වෘත්තීය කාර්මික පුහුණු ආයතනය දුරකථන අංක මගින් සම්බන්ධ වෙනවා නම් අපිට දුරකථන අංක ටික සටහන් කරන්න ඉදිරියේදී 0.37යි 22.97999 කියන අපේ ස්ථාවර දුරකථන අංකයට ඕන වෙලාවක පැය 24ම කතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ ජංගම දුරකථන අංකයක් තියෙනවා පැය 24ම වැඩ කරන එකක්. 0.777.85.11.11. මේ අංක දෙකෙන් අපිට ඕනම වෙලාවක පැය 24 දවස් ඕනම වෙලාවක සම්බන්ධ වෙලා විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම 0.777.85.11.11 කියන අංකේම WhatsApp පහසුකම තියෙනවා. සම්බන්ධ කරගන්න බැරි ඕනම අවස්ථාවක අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න අපි මේ විස්තර ලබා දෙන්න සූදානම්. එතකොට කුරුණෑගල නුවර පාරේ මාවතකමට ඇවිල්ලා හයිටෙක් ලංකා වෘත්තීය පුහුණු ආයතනය කොතනද තියෙන කියලා අහුවොත් ඕන කෙනෙක් පෙන්වන්නත් දන්නවා පාසුවෙන් හොයාගන්නත් පුළුවන් කෙනෙකුට එන්නත් පුළුවන්. ඉතින් රට ගිහිල්ලා ජොබ් කරලා සල්ලි හම්බ කරන්න ඕනේ කියලා වර්තමානයේ ගොඩක් තරුණ තරුණියෝ ගොඩක් උත්සාහ කරනවා. ඒ අතරතුරේ පිටරට රැකියාවන් හොයාගන්න ගිහිල්ලා අතරමං වෙන කට්ටිය බොහොමයි. ඉතින් ඒ අයට අධ්‍යාපන සුසුකම් අදාළත්වයකුත් නැතුව සති දෙකක් උපරිම මාසයක් ඇතුළත තමන්ගේ වෘත්තීය හැකියාවක් හදාගෙන පුහුණු වීමක් කරලා ජාත්‍යන්තර වටින පිළිගැනීමක් තියෙන සහතිකයක් අරගෙන මාසෙකින් තමන්ට සති දෙකකින් ට්‍රේනින් එකක් කරලා ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් පිටරට තියෙන වැදගත් විදිහට හරියටම රැකියාවකට යන්න. ඉතින් එතන අවශ්‍යතාවය තියෙන අයට තැනක් හොයලා දෙන එක තමයි අපි මේ කරන්නේ. ඉතින් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන්. ඉතින් තරුණ ඔබට අවස්ථාවක් තියෙනවා. තමන්ගේ වෘත්තීය හැකියාවක් හදාගෙන සල්ලි ටිකක් වැඩියෙන් හම්බ කරගන්න. අපි ඒක කියන්න ඕනේ. හැමෝම දඟලන්නේ ඒකට වර්තමානයේ රටකට රැකියාවකට යන්න ඔබට පුළුවන්. මැද බෙරදිග විතරක් නෙවෙයි යුරෝපීය රටවල් ලංකාවේ ලෝකේ රටවල් බොහෝමයක රැකී අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔබේ වෘත්තීය හැකියාව හදාගන්න පුළුවන්. එහෙනම් අපි හැමදාම විශේෂ දේවල් අරගෙන මේ විශේෂ දේවල් වලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් අද කතා කරපු දේ තරුණ ඔබට ගොඩක් වැදගත් වෙයි. ඉතින් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලමෙ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ගින් එන්න හැමෝටම සුබ දවසක්.